විවිධ ස්ථානවලින් උපකරණ සොයා ගන්නා වගේම මේ සිද්ධිවලට අදාළ සැකකරුවන් කිහිප දෙනෙකුම මේ වන විට අත්අඩංගුවටගෙන තිබෙනවා. කොළඹ ශැංග්‍රිලා හා සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් වෙත බෝම්බ ප්‍රහාර එල්ල කළ පුද්ගලින්ගේ වැඩිමහල් සොහොයුරා දෙමටකොඩ මහවිලු උද්‍යානය කළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ත්‍රස්ත ප්‍රහාරවලට ආධාර අනුබල දීමේ චෝදනාවට සැකපිට සැකකරුවන්ගේ පියාද දැනට පසුවන්නේ ආරක්ෂක අංශ භාරයේ. පොලිස් විශේෂ කාර්ය බලකාය බුද්ධංශ මෙහෙයුම් මූලස්ථානයේ හා පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසේ නිලධාරීන් ඊයේ දෙමටකොඩදී පිපිරීම සිදු වූ නිවසට යාපත නිවසක් වැටළුවා. එහිදී මොහමඩ් ඉබ්‍රාහිම්, මොහමඩ් ඉෆ්රාන් අහමඩ් නැමැති සැකකරු අත්අඩංගුවට ගැනුණේ ජර්මනියේ නිෂ්පාදිත වයි රයිෆලයක්, කඩු දෙකක් සහ ජංගම දුරකථන දෙකක් සමගයි. මරගෙන බැන්න බෝම්බ ප්‍රහාර එල්ල කිරීම, ඉස්ලාමීය අන්තවාදී කටයුතු කිරීම හා ත්‍රස්තවාදී ක්‍රියාවන් සිදු කිරීම සම්බන්ධව සැකකරු අත්අඩංගුවටගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා. සැකකරුගේ සහෝදරින් වන මොහමඩ් ඉබ්‍රාහිම්, මොහමඩ් ඉල්හාම් අහමඩ් සහ මොහමඩ් ඉබ්‍රාහිම් ඉන්ෆාස් අහමඩ් පසුගියදා කොළඹ සුපිරි හෝටල් දෙකකට බෝම්බ ප්‍රහාර එල්ල කළා. එම පවුලේ සහෝදර සහෝදරියන් නව දෙනෙකු සිටින අතර ඉන් හය දෙනෙකු පිරිමි දරුවන්. මේ අතර කුලියාපිටිය ඉහල්පොළ ගොඩගම විහාරස්ථානයේ අසල ඉඩමක තිබී බෝම්බ හතරක් අද සොයා ගැනුණා. ඉන් බෝම්බ තුනක් පැවතී නිෂ්ක්‍රීය තත්වෙයි. පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරියෙකු සඳහන් කළේ මිලිමීටර 60 පෙරා වර්ගයේ බෝම්බ දෙකක් හා මිලිමීටර 80 වර්ගයේ බෝම්බ දෙකක් මෙහිදී සොයාගත් බවයි. ප්‍රදේශවාසීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමෙන් අනතුරුව එක් බෝම්බයක් ආරක්ෂිතව පුපුරවා හැරුණා. අද දහවල් ගුවන් යානාශක උණ්ඩ පහක් වැලිපෙන්න පොලිසියට ආසන්නයේ පාලමක් යටතේ සාගෙන තිබෙනවා. යුද හමුදා බුද්ධංශිර ලද තොරතුරක් මත අනුරාධපුර ජයන්ති මාවත කඩතිහ ප්‍රදේශයේ සිදු කළ සෝදිසියකදී නිවසක තිබී යුද හමුදා නිලැඳුමට සමාන ඇඳුම් හා තවත් අසාමාන්‍ය ඇඳුම් කිහිපයක් සොයා ගැනුණා. කුලි පදනම මත ලබාගත් මෙම නිවසේ සිටි පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා. සැකපිට නිවසේ හිමිකරු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කළා. තහනමට ලක් කර ඇති ජාතික තවහිද් ජමත් සංවිධානයේ බවට සැකකරන පුද්ගලයෙකුද මෙම ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන ඇති අතර ඔවුන් සෙළු දෙනා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අනුරාධපුර පොලිසියට බාර දී තිබෙනවා. ජාතික තවහිද් ජමත් සංවිධානයේ සම්මන්ත්‍රණ පිළිබඳ දැන්වීම් පත්‍රිකාවක් පරිගණකයේ හා ලිපිලේඛන සමග සැකකරුවෙකු පොළොන්නරුව කදුරුවෙල නගරයේදී අත්අඩංගුවට ගැනුණා. කන්තලේ පේලාරු 1 සහ 2 මුස්ලිම් ගම්මානවල කළ සෝදිසියකදී අයිඑස් සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැක පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා. අයිඑස් සංවිධානය ගැන තොරතුරු ඇතුළත් සංයුක්ත තැටි කිහිපයක්ද එහිදී සොයාගෙන ඇති අතර බොහෝ සංයුක්ත තැටි පුළුස්ස ඇති බව හෙළිවේ තිබෙනවා. සැකකරුගේ මේසයක් මත තිබී සොයාගෙනු මෙම පත්‍රිකාව පිළිබඳවද ආරක්ෂක අංශවල වැඩි අවධානයක් යොමු වුණා. කන්තලේ නගරයේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසලක් පවත්වාගෙන ගිය මොහු කත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පේරාරු ගම්මානයේ සිදු කළ සෝදිසියකදී කඩු තුනක් සොයාගත් අතර සැකපිට තවත් පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. කුරුණෑගල තෙලියාගොන්න ප්‍රදේශයේදී අද අලුයම කළ සෝදිසියකදී සැකපිට පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඒ කඩු දෙකක්, ජංගම දුරකථන හතරක්, විදේශ ගමන් බලපත්‍ර 32ක්ද සමගයි. ලියාපදිංචිට කළ වෑන් රථ තුනක් හා පිටුපස පමණක් අංක තහඩු ඉවත් කර තිබූ යතුරුපැදියක්ද ආරක්ෂක අංශ වාහනයට ගෙන තිබෙනවා. අද දහවල් යලිත් එම ප්‍රදේශයේ කළ සෝදිසියකදී කඩු හතරක්, ගිනි අවි බැරලයක්, කිනිසි දෙකක්, වයු රයිෆල් හා සන්නිවේදන උපකරණ පරිපථයක් සොයාගැනුණා. මෙහිදී සාගත බ්‍යාජ, රබර් මුද්‍රා 21ක් අතර කටුකස්තර පොලිස් ස්ථානාධිපතිවරයාගේ හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරුන් දෙදෙනෙකුගේ රබර් මුද්‍රාද වෙනවා. ඊට අමතරව යුද හමුදා නිලැඳුමට සමාන ඇඳුම් කට්ටල 600ක්ද ආරක්ෂක අංශ බාහිරයට ගෙන තිබෙනවා. මේ අතර T56 උණ්ඩ 6ක්, සංඥා උණ්ඩ 3ක් හා පුහුණු උණ්ඩ 6ක් කුරුණෑගල නගරයට ආසන්න ඇලක තිබී සොයාගැනුණේ පොලිස් විශේෂ කාර්ය බලකාය කළ සොදිස්සයකදී. බිබිල, මැදගම පොලිස් බල ප්‍රදේශවල වැට්ටීම්වලදී මුස්ලිම් වෙළඳසැලක තිබී විදේශ රටක නිෂ්පාදිත තියුණු ආයුධයක් සොයාගෙන තිබෙනවා.